ධර්මාන් ශාස්සනාව අද පවත්වනු ලබන්නේ පොකුණු විට ශ්‍රී විනයා ලංකාරාම වාස්සී ශාස්ත්‍රපති පූජ්ජපාද කුකුල්පනේ සුදස්සි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. දේශකයාණන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාතු සාතු සාතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාතු සාතු සාතු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. චෛමානි භික්කවේ විවාද මූලානි කතමානි ච ඉද භික්කවේ භික්කු කෝධනෝ හෝති උපනාහි මක්ඛී හෝති පලාසී ඉස්සුකී හෝති මච්චරී සටෝ හෝති මායාවී පාපිච්චෝ හෝති මිච්ඡාදිත්තේ සංදිත්තේ පරමාසී හෝති ආදානග්ගාහී දුප්පටි නිස්සග්ගීති. සාදු සාදු සාදු. සද්ධාවන්ත පිනතුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයට ඇතුළත් වෙන විවාද මූල සූත්‍රයේහි සඳහන් වෙන දේශනා පාඨයක්. අංගුත්තර නිකායයි කියලා කියන්නේ දහම් කරුණු එක බැගින් දෙක බැගින් තුන බැගින් ආදී වශයෙන් සංඛ්‍යාත්මකව වෙන් කරගන්නට පහසු ආකාරයෙන් දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවන් වෙන් වෙන් කොට සංග්‍රහ කරලා තියෙන සූත්‍ර පිටකයේ ධර්ම ග්‍රන්ථය. එහි චක්ක නිපාතයයි කියලා කියන්නේ කරුණු හය බැගින් සඳහන් වෙන සූත්‍ර දේශනා අන්තර්ගත කොටස. එහි ඇතුළත් වෙන විවාද මූල සූත්‍රයේහි දේශනා කරන ධර්ම කාරණා කිහිපයක් මූලික කරගෙනයි අද ධර්ම දේශනාව සිදු කරන්නට අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා චෛමානි භික්කවේ විවාද මූලානි. මහණෙනි, මේ සමාජය තුල වාද විවාද ගැටුම් කලකෝලාහල ඇති කරගන්නට හේතු වෙන මූලික කාරණා හයක් තියෙනවා. ඒ කාරණා හයෙන් එක් කාරණයක් හෝ පදනම් වුණොත් එතන ඔවුනොවුන් අතර සමගි සම්පන්න බවක් ඇති වෙන්නේ නැහැ. ඔවුනොවුන් කෙරෙහි ගරු සම්භාවනීය බවක් ඇති වෙන්නේ නැහැ. හැම විටම ඔවුනොවුන් කෙරෙහි වාද විවාද ගැටුම් තර්ක විතර්ක ගොඩ නැගෙන්නට එය හේතුවක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතමානිච්ච, මහණෙනි, මොනවද ඒ විවාද වලට තුඩු දෙන වාද විවාද කලකෝලාහල ඔවුනොවුන් කෙරෙහි නුරුස්නා හැඟීම් ඇති කරගෙන බහිම්බස් වෙන්නට හේතු වෙන කාරණා හය මොනවද කියලා
බුදුරජාණන් වහන්සේ එකින් එක පැහැදිලි කරනවා. ඉද භික්ඛවේ භික්ඛු කෝදනෝ හෝති උපනාහි. මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දහම් කරුණු දක්වන්නේ යුගල වශයෙන්. එක් කාරණයකට වඩාත් සමීප සම්බන්ධතා තියෙන තවත් කාරණයක් වශයෙන් දහම් කරුණු යුගල යුගලයේ බැගින් තමයි මේ යුගල හයක් මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. පළවෙනි කාරණය තථාගතයන් වහන්සේ දක්වනවා කෝදනෝ හෝති උපනාහි. ක්‍රෝධය සහ උපනාහය. ක්‍රෝධයයි කියලා කියන්නේ අන් කෙනෙක් කරන කියන දෙයක් පිළිබඳව අපේ මනසේ ඇතිවෙන කෝපය තා රෞද්‍රාකාරයෙන් නැගී හිටින අවස්ථාව තමයි ක්‍රෝධයයි කියලා කියන්නේ. දහමෙහි හැඳින්වෙන්නේ හරියට දණ්ඩෙන් පහරලත් සර්පේ කුපිත වෙන්නේ යම්සේද, අන්න ඒ වගේ තමන් අකමැති ආරම්මණයෙහිදී තමන්ගේ මනසෙහි ඇතිවෙන ප්‍රකෝපකාරී ස්වභාවය තමයි මෙතන ක්‍රෝධයයි කියලා හඳුන්වන්නේ. බොහෝ අවස්ථාවල තමන්ට මැඩපවත්වන්නට පහසුයි කියලා හිතෙන ආරම්මන සම්බන්ධයෙන් තමයි මේ ක්‍රෝධය හටගන්නේ. ඊළාට උපනාහයයි කියලා කියන්නේ බද්ධ වෛරය. ක්‍රෝධය සහ බද්ධ වෛරය කියන කරුණු යම් කෙනෙකුගේ సంతානෙහි පහළ වෙනවා නම් එවන්දු පුද්ගලයින් අතර වාද විවාද ගැටුම් නිර්මාණය වෙන්නට හේතුවක් වෙනවා. දෙවැනි කාරණේ තමයි මක්ඛී හෝති පලාසි. ගුණමකු භව සහ එකට එක කරන ස්වභාවය. ගුණමකු භවය සහ එකට එක කරන ස්වභාවය. මක්ඛී කියලා කියන්නේ ගුණ මකා දමන ස්වභාවය. ඒ කියන්නේ අන් අයගේ ගුණ තියෙන බව දන්නවා. ඒ දැනදෙන වෙනත් කාරණා පදනම් කරගෙන ඒ තියෙන ගුණේ යට කරනවා, වහලා දානවා, මකලා දානවා. ඒක මතු කරන්නට කැමති වෙන්නේ. ඒක තමයි ගුණමකු භාවයයි කියන්නේ. පලාසයයි කියලා කියන්නේ අනේකා කරන එකට වැඩියෙන් තමනුත් තව එකක් කරන්නට උත්සාහ කරනවා, එකට එක කරන්නට ක්‍රියාත්මක වෙනවා. ඒකයි පලාසය කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගුණමකු භාවය හෝ පලාසය යම් කෙනෙකුගේ సంతානෙහි මතු වෙනවා නම් එබඳු මිනිසුන් අතර වාද විවාද ගැටුම් ඇති වෙන්නට එය පදනමක් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය ඉස්සුකී හෝති මච්චරි. ඉස්සුකී කියලා කියන්නේ ඊර්ෂ්‍යා සහගත බව. මච්චරි කියලා කියන්නේ මසුරු බව. ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ පර සම්පත් නොයවසන ස්වභාවය. අනුන්ගේ දියුණුව, අභිවෘද්ධිය, කීර්තිය භෞතික කරුණුවලින් පමණක් නෙමෙයි, ගුණනුවණින් හරි යම් කෙනෙක් වැඩෙනකොට අපේ මනසේ ඒක රුස්සන් නැති ගතියක්, ඔරොත්තු දෙන්නේ නැති ගතියක්, අමුතු අමාරුවක් දැනෙන ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඊළඟට මසුරුකම කියලා කියන්නේ තමන් සතු දේ අන් අය පරිහරණය කරනවා දකින්නට, තමන්ගේ දේවල් වලින් අනිත් අය ප්‍රයෝජන ගන්නවා ඉවසන්නට බැරි ගතිය. මේ කරුණුවලින් එකක් හෝ යම් කෙනෙකුගේ సంతානෙහි පහළ වෙනවා නම් වාද විවාද ගැටුම් ඇති වෙන්නට එය හේතුවක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට හතරවෙනි කාරණය සටෝ හෝති මායාවී. සට බව කියලා කියන්නේ කපටිකම. ඒ කියන්නේ තමන්ගේ ස්වභාවය සංගවලා වෙනත් ස්වභාවයකින් පෙනී සිටීම, අනේකාගේ යහපත අභිවෘද්ධිය කුමක් වුණත් තමන්ගේ කටයුත්ත කරගන්නට ඕනෑම අයහපතක් කරමින් ඕනෑම වංචනික විදිහට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් මානසික තත්ත්වය තමයි මේ කපටිකමයි කියලා සට බවයි කියලා හඳුන්වන්නේ. ඊළඟට මායාවී කියලා කියන්නේ මායාකාරී ස්වභාවය, තමන් ළඟ තියෙන දුර්ගුණ වහලා වෙනත් ස්වභාවයකින් පෙනී සිටින බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සට බව හෝ මායාකාරී බව යම් කෙනෙකුගේ సంతානෙහි පහළ වෙනවා නම් එවඳු මිනිසුන් අතර වාද විවාද ගැටුම් ඇති වෙන්නට එය හේතුවක් වෙනවා. ඊළඟට පස්වෙනි කාරණය තමයි පාපිච්චෝ හෝති මිච්ඡා දිට්ඨි. පාපකාරී බව සහ පෞකාර අදහස් ඇති බව සහ මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති බව. පාපකාරී අදහස් කියලා කියන්නේ අනුන් නසන්නට, අනුන්ගෙන් පලිගන්නට, අනුන්ට රිද්දන්නට, අනුන්ට පීඩා කරන්නට මේ විදිහට පෞකාර අදහස්. ඊළඟට මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ ලෝකය පිළිබඳව, තමන් පිළිබඳව වැරදි දෘෂ්ටීන්ට, වැරදි නිගමනවලට පැමිණීම, වැරදි නිගමනවල එල්බ ගැනීම. මේ කාරණාවලින් එකක් හෝ යම් කිසි කෙනෙකුගේ సంతානෙහි පහළ වෙනවා නම් එවඳු මිනිසුන් අතර වාද විවාද ගැටුම් ඇති වෙන්නට කාරණයක් වෙනවයි කියලා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට 6 වෙනි කාරණේ තමයි සම්දිත්‍ති පරමාසී හෝති ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගේ. සම්දිත්‍ති පරමාසී කියලා කියන්නේ සදෘෂ්ටිය. සම්දිත්‍ති කියලා කියන්නේ තමන්ගේ දැක්ම. ඒ තමන්ගේ දැක්මම පරාමර්ශණය කරන දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒ කියන්නේ යම් කාරණයක් පිළිබඳව තමන්ට යම්කිසි ආකාරයකටද වැටහෙන්නේ, තමන්ගේ තීරණය මොකක්ද, තමන්ගේ තීරණය තමන්ගේ දෘෂ්ටියම දැඩිව ගන්නවා. ආදානග්ගාහි, ඒකෙන් අගතිගාමී වෙනවා. දුප්පටි නිස්සග්ගේ, කොච්චර කරුණු කිව්වත් ඒ තමන්ගේ දෘෂ්ටිය අතහරින්නට ලෑස්ති වෙන්නේ නැහැ, ඒකෙම එල්ලිලා ඉන්නවා. මේ කියන කරුණු වලින් එකක් හෝ යම් කෙනෙකුගේ సంతානේ පහළ වෙනවා නම්, එබඳු මිනිසුන් අතර වාද විවාද ගැටුම් නිර්මාණය වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට මේ ධර්ම යුගල 6න් එක් යුගලයක් හෝ එක් කාරණයක් හෝ යම් సంతානයක පහළ වෙනකොට ඒ අය වාද විවාද කරන්නට, තර්ක විතර්ක කරන්නට, අනේකා අභිභවා නැගී සිටින්නට උත්සාහ කරනවා. වැඩිහිටියන්, ඒ වගේම ගරු කළ යුතු අය, මේ මොකුත් ඒ අයගේ මනසට දැනෙන්නේ නැහැ. වැඩිහිටියා වුණත්, බාල කෙනා වුණත්, ගරු කළ යුත්තා වුණත්, නොකළ යුත්තා වුණත්, ඒ හැම කෙනෙක්ම අභිභවා නැගී සිටින්නට තමයි මේ බඳු අයගේ సంతානෙහි ඒ දුර්ගුණ අවදි වෙලා එන්නේ. ඒ බඳු පුද්ගලයන්ගේ ඒ ක්‍රියාකාරකම් නිසා තමන්ටත් සමාජයටත් බොහෝ අවැඩ සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ නිසා සත්පුරුෂ මිනිසෙයින් විසින් ගිහියන් හෝ වේවා, පැවිද්දන් හෝ වේවා, සමාජයේ තමන්ගේත් අනුන්ගේත් යහපත අපේක්ෂා කරන, අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන සත්පුරුෂයින් විසින් තම තමන්ගේ චිත්තසංතානෙහි මෙබඳු විවාද මූල කාරණා මතුවෙනවද කියලා නුවණින් කල්පනා කරලා බලලා, සොයලා බලලා, ඒ විවාදවලට තුඩු දෙන, ගැටුම්වලට තුඩු දෙන මෙබඳු දුර්ගුණ බැහැර කරගත යුතුයි. එහෙම නොකරගත්තොත් තමන් මේ ලෝක වශයෙන්, පරලෝක වශයෙන් පරිහානියට පත් වෙනවා පමණක් නෙමෙයි, සමාජයේ අන් අයට අප්‍රසන්න වෙලා සමාජයේ බොහෝ දෙනා සමග ගැටුම් ඇති කරගන්නා තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඒ අවැඩදායක බව, අවැඩදායක වාද විවාද ඇති වෙන බව නුවණින් තේරුම් අරගෙන මේ විවාද සඳහා හේතු වෙන මූල කාරණා තම సంతාණයෙන් බැහැර කරගන්නට නුවණැති මිනිසුන් උත්සාහ කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ මේ විවාද මූලක සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට දැන් අපි උත්සාහ කරමු මේ ධර්ම යුගල 6 තරමක් කෙටියෙන් හෝ තේරුම් බේරුම් කරගන්නට, පහදා ගන්නට. මේකේ 6 වෙනියට කියපු කාරණේ තමයි විශේෂයෙන්ම ප්‍රධානම කාරණේ වෙන්නේ මිනිසුන් තුළ වාද විවාද හටගන්නට. මොකක්ද 6 වෙනි කාරණේ? සම්දිත්‍ති පරමාසී හෝති ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගේ. සො මතයම දැඩිව ගන්නවා. තමන්ගේ තීරණයම, තමන්ගේ දැක්මම, තමන්ගේ දෘෂ්ටියම හරි කියලා ඒක දැඩිව අල්ලා ගන්නවා. ඒින්ම අන්තගාමී වෙනවා, ඒින්ම අගතිගාමී වෙනවා. ඒ වගේම කොයිතරම් තරාතිරමක කෙනෙක් ඒකෙහි දොස් සදොස් බව පෙන්නලා දුන්නත් ඒක දුරු කරන්නට, බැහැර කරන්නට සූදානම් වෙන්නේ නැහැ. එහිම එල්බගෙන, එහිම රැඳිලා, එහිම පිහිටාගෙන සිටමින් අන් අයට වාදාරෝපණය කරන්නට තමයි එබඳු පුද්ගලයින් උත්සාහවත් වෙන්නේ. දැන් මෙතනදී පෙනුනේ මේ සම්දිත්‍ති පරමාසී කියලා කිව්වන් පස්සේ පුද්ගලයා ඇති කරගන්නා දෘෂ්ටිය සමහර විට ඔහුගේ තීරණය නිවැරදි තීරණයක් වෙන්නටත් පුළුවන්. හැබැයි නිවැරදි තීරණයක් වුණත් ඒක දැඩිව ගත්තන් පස්සේ, ඒකේ එල්ලුණන් පස්සේ, ඒක අන්තගාමීව ගත්තයින් පස්සේ ඒකෙන් සිද්ධ වෙන්නේ හානියක්මයි. උදාහරණයක් හැටියට අපේ නිතර ධර්ම දේශනාවල කියලා කාරණයක් තමයි, අපි හිතමු යම් කිසි කෙනෙක් මත්ස්‍ය මාංශ ආදීන් වැළකීලා ඉන්නවා. ඒක ඉතාම හොඳ ප්‍රතිපදාවක්. තමන්ට මස් මාළු නොකා එළවලු පමණක්, එළවලු බත් පමණක් ආහාරයට ගෙන යැපෙන්නට පුළුවන් නම් ඒක අවිහිංසාව අගය කරමින් ලෝකයට හිතකාමීව ජීවත් වෙන කෙනෙකුට සම්පාදනය කරන්නට පුළුවන් ඉතාම හොඳ ප්‍රතිපදාවක්. නමුත් යම් කිසි කෙනෙක් හිතනවා නම්
අපි තමයි වෙජිටේරියන්, අනිත් අය මාංස භක්ෂකයෝ, ඒගොල්ලන්ට නම් නිවන් දකින්න බෑ, ඒගොල්ලන්ට නම් කවදාවත් භාවනා කරන්න බෑ, ඒගොල්ලන්ට මෙත්තාව වඩන්නටත් බෑ, ඒගොල්ලෝ පෞකාරයෝ, ඒගොල්ලෝ කරන ඔක්කොම බොරු, මේ ප්‍රාණඝාතයෙන්වත් වැළකිලා නෑ. ඒ විදිහට මස් මාළු කන හැමදෙනාම ප්‍රාණඝාතයට ඇතුළත් වෙනවා. ඒ නිසා අපි විතරයි ඒකෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා තමන් හොවා දක්වමින් අන් අය හෙලාතලා සිතමින් දකිමින් කටයුතු කරනවා නම් දැන් අර හොඳ ප්‍රතිපත්තිය පදනම් කරගෙන වැරදි දෘෂ්ටියක් තමන් ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට මත්ස්‍ය මාංශ වලින් තමන් වැළකිලා අන් අයත් වළක්වා ගන්නට තමන් කරුණා මෛත්‍රියෙන් උනන්දු වෙන එක වරදක් නෙමෙයි. නමුත් අර විදිහට මගේ තීරණයමයි හරි, අපි ගන්නා ප්‍රතිපත්තියමයි හරි, අපේ දැක්මමයි හරි, අනිත් සියලු දෙනාම වැරදි, එය දොස්සහිතයි කියන නිගමනයට එනකොට ඒ තීරණයම වාද විවාද ගැටුම් ඇති වෙන්නට හේතුවක් වෙනවා. එහෙම වුණහම සමහර වෙලාවට අර මස්මාළු කන මිනිස්සු ඒව කාලා නිහඬ වෙනවා. මේ නොකන මිනිස්සු කන අය දිහා බලාගෙන දොස්පරොස් කියනවා, ඒව දිහා බලාගෙන හිතනරක් කරගන්නවා, මස්මාළු විකුණන මිනිස්සු දිහා බලාගෙන ඒ අයට සාප කරනවා. මේ විදිහට නිරන්තරයෙන්ම හිත දූෂ්‍ය කරගෙන බොහෝ පව්කම් සිද්ධ කරගන්නවා විතරක් නෙමේ, සමාජයේ අනිත් අයට මහා කරදරයක්, හිසරදයක් වෙන හැටියට සමහරලාට ක්‍රියාත්මක වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර ස්වමතයම හරි අනිත් සියල්ල වැරදි කියලා දෘෂ්ටිගතිකත්වයකට පැමිණෙන නිසා. තමන් ඉන්න ප්‍රතිපදාව වරදක් නැහැ, තමන්ගේ අදහස හොඳයි. ඒ අදහස හොඳ වුණාට ඒ තමන්ගේ අදහසම දැඩිව අරගෙන අනිත් සියල්ල වැරදි කියන නිගමනයට පැමිණෙනකොට ඒක දෘෂ්ටියක් වෙනවා. ඒකෙන් බොහෝ අයහපතට පැමිණෙනවා. ඊළඟට තව කාරණයක් අපි උදාහරණයක් හැටියට අරගෙන බැලුවොත්, යම්කිසි කෙනෙක් මේ ජීවිතේ නිවන් දකින්නට වීර්ය කරන එක හොඳයි. ඒ නිගමනයට ආවට පස්සේ එතනත්තා කල්පනා කරනවා නම් මේ සසර දිගින් දිගට යන්න හදන අය, එහෙම කල්පනා කරන අය මහා මෝඩ මිනිස්සු, මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැතුව ඒගොල්ලෝ මේ මිත්‍යා දෘෂ්ටියට වැටිලා, ඒගොල්ලෝ අනිත් අය කියන මේ බොරු බණ අහලා, මේ අපි කියන තීරණේ තමයි හරි, මේ ජීවිතේ කොහොම හරි හැමෝම නිවන් දකින්න උත්සාහ කරන ඕන, මෙහෙම ආකල්පයකට එනවා නම් අන්න ස්වමතයම ස්වදෘෂ්ටියම උපාදාන කරගෙන යම් කෙනෙක් මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කිරීම අතිශයින්ම විශිෂ්ටයි. මනුෂ්‍යෙක් හැටියට ලබාපු මේ ආත්ම භාවයේ අපි හැම කෙනෙක්ම ඒ සඳහා වීර්ය කරනවා නම් හොඳයි. නමුත් අපට අනිත් මිනිස්සුන්ට ඒ සඳහා බලපෑම් කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙම නොකරනවා කියලා අනිත් මිනිස්සු මොඩයෝය කියලා අපට සලකන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් අපට මහ බෝසත්තුරු පවා අඥානයෝ ගණයට තමයි ගණනය කරන්නට සිද්ධ වෙන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසය තමන්ට ඒ භවයේම නිවන් දකින්නට පුළුවන්කම තිබියදී තව සාරාංශක කල්පලක්ෂයක් ඉදිරියට යන්නට අදිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළේ නැ මලින් සුවඳින් පූජා කරලා මේ අනාගතේ මේ වගේ මහ පැතුමක් ඇතුව යන කෙනෙක් කියලා ආශිර්වාද කළා. ඒ කුමක් නිසාද? එක් එක් පුද්ගලයින්ගේ පරමාර්ථ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් විවිධ නිසා. ඒ නිසා අපට කියන්නට පුළුවන් කමක් නැහැ හැමදෙනාම මේ ජීවිතේම නිවන් දකින්න උත්සාහ කළ යුතුයි, එහෙම නොකරනවා නම් අඥානයෝ මෝඩයෝ කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තව කෙනෙක් සමහර විට මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් දකින්න වෙනස් සසුනක නිවන් දකින්නට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතනත්තා කියනවා නම් ඔය මේ ජීවිතේ නිවන් දකින්න හදනවයි කියන එක මොන බොරුවක්ද, කාටදෝ කරන්න පුළුවන්, දැන් අද කාලේ නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. නිවන් දකිනවා නම් මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න ඕනේ, එහෙම නැත්නම් වෙන ශාසනයකට යන්න ඕනේ. මේ නිකන් අඥාන වැඩක් මේ කරන්න හදන්නේ, කරන්න බැරි වැඩකට මේ දඟලන්නේ කියලා අර මේ භවයේ නිවන් දකින්න උත්සාහ කරන අයට අවඥා කරනවා නම් ඒතනත්තත් යම්කිසි දෘෂ්ටියකට පැමිණිච්ච කෙනෙක් වෙනවා. ඒ නිසා වාද විවාද ගැටුම් හටගන්නවා. එතකොට මේ විදිහට පෙනුනේ සමාජයේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන් යන ගමන් මඟ තීරණය කරගෙන ලෞකික ජීවිතය ගැන හෝ සාංසාරික භව ගමන පිළිබඳව හෝ තමන් විවිධ ප්‍රාර්ථනා අපේක්ෂා ඇතුව යනවා වෙන්නට පුළුවන්. ඒ නිසා අපට වැදගත් වෙන්නේ අනිකාගේ ප්‍රාර්ථනාව මොකද්ද කියන එක නෙවෙයි, ඒ ප්‍රාර්ථනාව මත එතනත්තා උසස්ය පහත්ය කියලා මනින එක නෙමෙයි. අපට වැදගත් වෙන්නේ අපි නිතර සැලකිලිමත් වෙන්න නැත්තේ තමන්ගේ ප්‍රාර්ථනාව කුමක් වුණත් ඒ පැතුම ධාර්මික ප්‍රාර්ථනාවක්ද,
ඒ ධාර්මික ප්‍රාර්ථනා සඵල කරගන්න සුදුසු මඟ තමන් නිවැරදිව ගමන් කරනවාද? ඒ tikai ගැනයි අපි සැලකිලිමත් වෙන්න නැත්තේ. ඒතනත්තා මස් මාංශ වලින් වැලකිලා ඉන්නවා නම් ඒ වැලකිලා ඉන්නට සිතුවිල්ල ධාර්මික සිතුවිල්ලක්ද? එහෙමනම් ඒ ධාර්මික සිතුවිල්ලෙන් යහපත ගොඩනගන්න ඒතනත්තා නිවැරදි ප්‍රතිපදාවක නිරත වෙනවාද? එහෙම නැත්නම් ඒකම අල්ලගෙන නිකන් අකුසල් පුරව ගන්නවාද? එහෙමනම් ඒකෙන් ඇති වැඩක් නැහැ. යම් කෙනෙක් මේ ජීවිතේම නිවන් දකින්නට උත්සාහ කරනවා නම් ඒක හොඳ ප්‍රතිපත්තිය. හැබැයි මේ හොඳ ප්‍රතිපත්තිය සඵල වෙන්නට සුදුසු ක්‍රියාපිළිවෙතක ඇතනත්ත නිරත වෙනවාද? එහෙම නැත්නම් අනුන්ට දොස් කිය කිය තමන් හුවා දක්වමින් මාන්නෙන් තනතන දොඩවමින් ඇවිදිනවාද? එහෙමනම් ඒක ඇති වැඩක් නැහැ. මේ ජීවිතේ නිවන් දකින්නට ඕන කියලා කියනවා නම් ඒකට අනුකූලව ප්‍රතිපදාවක නිරත වෙලා ඒ සඳහා තමන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ සඳහා උනන්දු වෙන අන් අයට ශක්ති ප්‍රමාණයෙන් මඟ පෙන්වමි. ඒ වගේම යම් කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න වෙනස් ශාසනයක නිවන් දකින්නට පැතුම් ඇති කරගන්නවා නම් ඒතනත්තාගේ ප්‍රාර්ථනාව ධාර්මික ප්‍රාර්ථනාවක්ද? ඒ පැතුම සඵල වෙන්නට සුදුසු ප්‍රතිපදාවක ඒතනත්තා නිරත වෙනවාද? එහෙම නිරත වෙන්නේ නැතුව නිකම්ම නිකම් මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර ගිය පමණට නිවන් දකින්නට ලැබෙන්නේ නැහැ පින්නතුනේ. මෙන්න මේ විදිහට අපට සමාජයේ පිළිබඳව තමන් පිළිබඳව සැලකිලිමත් වෙද්දී වඩා වැදගත් වෙන්නේ අපි අපගේ ප්‍රාර්ථනාවන්, අපි අපගේ ඉලක්කයන් කොච්චර ධාර්මිකද, ඒ ධාර්මික ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වෙන විදිහේ නිවැරදි වැඩපිළිවෙලක නිවැරදි ප්‍රතිපදාවක ඒ අය යෙදී සිටිනවද? එහෙම සොයලා බලලා හඳුනා ගන්නවා විනා අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. මගේ ප්‍රාර්ථනාව තමයි හරි, මගේ තීරණය තමයි හරි, මම දකින ක්‍රමේ මගේ නිගමනේ තමයි හරියටම හරි, අනිත් සියලු දෙනාම වැරදි කියලා අපට තමන්ගේ දෘෂ්ටියම දැඩිවගෙන අන් අයට චෝදනා කරන්නට, අනුන් හෙලාතලා තමන් හුවා දක්වන්නට යනවනම් එතන වාද විවාද ගැටුම් හටගන්නට ඒ කාරණයක් වෙනවා. අද සමාජය දිහා බැලුවාම පින්නතුනි, දහම මුල් කරගෙනත්, නිවන මුල් කරගෙනත්, මේ භවයේ නිවන් දකින්න අනේක මුල් කරගෙනත්, මතු සසරේ නිවන් දකින්න අනේක මුල් කරගෙනත්, බැලුවෙන් පස්සේ බෞද්ධෝ බෞද්ධෝ වාද විවාද ඇති කරගෙන, බෞද්ධෝ බෞද්ධෝ පිල් බෙදාගෙන, බෞද්ධ බෞද්ධ ගැටුම් ඇති කරගෙන, පක්ෂ හදාගෙන, ඒ වගේම භික්ෂූන් වහන්සේලාව බෙදාගෙන, පන්සල් බෙදාගෙන, පොතපත බෙදාගෙන, ඇයි මේ? සන්දිට්ටි පරමාසී ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගේ. මේ දහමේ නිවන් දැකීම සඳහා දේශනා කරලා තියෙන ප්‍රතිපදාවත් තම තමන්ගේ දෘෂ්ටියට අනුව දැඩිව ග්‍රහණය කරගෙන අනේකාගේ මතයට ඇහුම්කන් නොදී, අනේකාගේ මතයට ගරු කරන්නේ නැතුව, තමන්ගේ මතය පිළිබඳව යලි යලි විමසා බලන්නට පෙළඹෙන්නේ නැතුව, තමන්ගේ තීරණයම හරි, අන් සියල්ලෝම ඒක අනුමත කළ යුතුයි, අනුමෝදන් විය යුතුයි කියන ආකාරයෙන් තමන් වාද විවාද නගන්නට පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මෙබඳු අය බොහෝ කොට එදා සමාජයේ හිටියා. එතකොට අපි අය හඳුන්වනවා මිත්‍යා දෘෂ්ටිකයෝය කියලා. ඉතින් අද කාලේ මේ සම්‍යක් දෘෂ්ටිකයෝය කියන අය අතරත් මේ තරම් වාද විවාද ගැටුම් පිළබෙදීම් ඇති වෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය ග්‍රහණය කළාම කොයි තරම් වාද විවාද ඇති වෙන්නට පුළුවන්ද කියනතුනේ. ඒ නිසා යම් කෙනෙක් තමන්ගේ යහපත් නිගමනය හරේ දැඩිව අරගෙන උපාදාන කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෘෂ්ටිගතිකත්වයට ඒ හේතුවක් වෙනවා. ඒ නිසා ඉද මේව සච්ඡං මොගමඤ්ඤං, මෙයමයි හරි, අන්සියල්ල වැරදි කියන ඒකාන්තික නිගමනයට සත්පුරුෂයෝ නොපැමිණිය යුතුයි. තමන්ගේ මතයේ ඇති නිර්වද්‍ය භාවයේ හැටියටත් දොස් සහිතනම් ඒක නිදොස් කරගන්නටත් උත්සාහ කළ යුතුයි. අන් අයගේ තීරණවල, මතිමතාන්තරවල, නිගමනවල තියෙන ස්වභාවය අපිට කුපිත නොවි, ඒ වගේම නුරුස්නා භවකින් තොරව අහන්නට, දකින්නට, පිළිගන්නට, සිතන්නට, විමසන්නට, විචාර බුද්ධියෙන් ඒ දිහා බලන්නට විවෘත මනසක් ඇති කරගන්නවා විනා ඒවා හෙලා තලා දකින්නටවත්, අන් අයගේ මත වලට චෝදනා කරන්නටවත්, ඒවා පිළිබඳව හෙලා දකින්නටවත් සත්පුරුෂ මිනිසුන් උත්සාහවත් නොවිය යුතුයි. එයින්දී සිද්ධ වෙන්නේ වාද විවාද ගැටුම් නිර්මාණය වීම විතරයි, බෞද්ධයින් ඔවුනොවුන් විරසක වීම විතරයි. ඒ නිසා
අඩුතරමින් බෞද්ධයින් බෞද්ධයින් අතර තබා බෞද්ධයින් සහ අන්‍යාගමිකයන් අතරවත් මෙබඳු තත්ත්වයක් උද්ගත නොවිය යුතු බවයි බුදුදහම අනුව අපට පහදා ගන්නට සිදුවෙන්නේ. ඒ නිසා පින්නතුනේ කවර මතයක් හෝ තමන් දරනවා නම් ඒ තමන් දරන මතය කොයිතරම් ධාර්මිකද, එයින් කොයිතරම් යහපතක් තමන්ට වෙලා තියෙනවද, අනිකා දරන මතය කොයිතරම් ධාර්මිකද, ඒ මතයෙන් ඒතනත්තාට කොයිතරම් යහපතක් වෙලා තියෙනවද, මේ විදිහෙන් සහේතුක නුවණින් විමසා බලා අඩුළු හුඩුකම් සකසාගෙන තම තමන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා අනුව තමන්ගේ දිවි මඟ ගොනු කරගන්නවා විනා මේ නිවන් මගේදීවත් මේ සසර ගමනේදීවත් තව කෙනෙක් සමග සංසන්දනය කරලා අනුන් යට කරගෙන තමුන් නැගී සිටින්ට උත්සාහ දැරීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ පින්නතුන්. එයින් සිද්ධ වෙන එකම හානිය ඔවුනොවුන් අතර වාද විවාද ගැටුම් නිර්මාණය වීම පමණයි. මෙන්න මේ தත්ත්වය උද්ගත වෙන්නට තවත් බලපාන සාධක පහක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මුලින් සඳහන් කරන්නේ. එහි පළමෙනි ධර්ම යුගලය තමයි කෝධනෝ හෝති උපනාහි. කෝපය සහ බද්ධ වෛරය. අපි හිතමු පෞල් ජීවිතවල පටන් සමාජයේ ඕනෑම තරාතිරමක සංවිධාන දක්වා හැම කෙනෙක් අතරම මේ තත්ත්වයන් විවිධ කාරණා මත උද්ගත වෙන්නට පුළුවන්. හැම මිනිස්සෙක්ම රුචි කරන දේවල් තියෙනවා, තමන් ප්‍රිය නොකරන දේවල් තියෙනවා. අපි මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කනින් මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි රුචි කරන දේවල් තියෙනවා. ඒවට කියනවා කාම කියලා. ඒ කාම කියලා අපි ෂඩේන්ද්‍රයන්ගෙන් අපේක්ෂා කරන දේවල් වලට පරිබාහිර දේවල් පැමිණෙනකොට අපි කැමති නැහැ. ඒ කැමති නැති විදිහෙන් මනසින් ඇතිවෙන ප්‍රතික්ෂේප කිරීම තමයි ද්වේෂ, එහෙම නැත්නම් පටිඝ කියලා කියන්නේ. මේ පටිඝයේ එක්තරා හානිදායක අවස්ථාවක් තමයි ක්‍රෝධය කියලා කියන්නේ. ඒ බාහිර තමන් අකමැති වෙන ආරම්මණේ යට කරමින් මැඩපවත්වමින් අභිබවා යන ආකාරයෙන් තමන්ගේ ගත සිත ප්‍රකෝප කරමින් ඇතිවෙන විකෘති මනෝභාවය තමයි මේ ක්‍රෝධයයි කියලා හඳුන්වන්නේ. ඒකයි අපි මුලින් සඳහන් කළේ හරියට දන්දෙන් පහරලත් සර්පෙක් වගේ කුපිත වෙලා අනිකාට එරෙහි වෙන්න, අනිකාගේ මතය යට කරන්න, තමන් ජයග්‍රහණය කරන්නට උත්සාහවත් වෙන ස්වභාවය. එතකොට මේ කෝපය යම්කිසි කෙනෙකුගේ මනසේ මතුවුණු තැන් පටන් ඒ තැනැත්තාගෙන් හොඳ සිතුවිල්ලක් බැහැරට නිකුත් වෙන්නේ නැහැ. හොඳ වචනයක් ඒ තැනැත්තාගෙන් අන් අයට නිකුත් වෙන්නේ නැහැ. අනෙකාගේ හිත සනසන්නට සුවපත් කරන්නට යහපත සඳහා නෙමෙයි වචන සහ ක්‍රියා ඒ තැනැත්තා මෙහෙවන්නේ අනෙකාගෙන් පළිගන්නට, අනෙකාට රිද්දන්නට, අනෙකාට පීඩා කරන්න. කොයිතරම් සත්පුරුෂයෙක් වුණත්, කොයිතරම් ගුණවතෙක් වුණත්, වැඩිහිටියෙක් වුණත් තමන්ට ඒ අය කෙරෙහි කෝපයක් මතුවුනොත් එතනින් පස්සේ පළිගන්නට තමයි උත්සාහ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ තුල කොයිතරම් ගුණ තිබුණා වුණත් චින්චමානවිකාව විශේෂයෙන් මාගන්ධියා වගේ බැමිණියන් අරගත්තයින් පස්සේ ඒ තමන්ට යම්කෙසේ හිතරිදීමක් සිද්ධ වුණා නම්, කෝපයක් මතුවුණා නම් එතනින් එහාට පළිගන්නට තමයි උත්සාහ කරන්නේ. එතකොට දේවදත්ත හාමුදුරුවෝ සුප්පබුද්ධ රජ්ජුරු අය ඒ වගේ අය අරගෙන බැලුවයින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නැති නිසා නෙමේ, ගුණ කොච්චර තිබුණත් ඒ මහා පුරුෂයා සමග පවා ගැටෙන්නට වනසන්නට උත්සාහ කළේ කුමක් නිසාද? තමන්ගේ මනසේ ඇති වෙන කෝපය නිසා. ඒ නිසා යම් සත්වයෙකුගේ సంతානයේ මේ ප්‍රකෝපකාරී බව ඇති වුනහම අම්මද තාත්තද වැඩිහිටියද සහෝදරයද ගුරුවරයද හාමුදුරුවෝද බුදුහාමුදුරුවෝද කියන එත්බඳු විචාර බුද්ධියකින් තොරව ඕනම කෙනෙක් සමග ගැටෙන්න වෛර බඳින්නට ඒතනත්තා පෙළඹෙනවා. එනිසාම අනිකා මැඩ පවත්තලා තමන්ගේ මතය මතු කරන්නට ඉස්මතු කරන්නට ඒ අය උත්සාහවත් වෙනවා. ඒක වාද විවාද ඇති වෙන්නට කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිසයි. ඒ වගේම ඒ ක්‍රෝධය ටිකෙන් ටික නැවත නැවත මතුවෙනකොට කාලයක් යද්දී ඒක මනස තුල පැලපදියම් වෙනවා. ඒ කෝපේ පැලපදියම් වුණාම අපි කියනවා ඒකට වෛරයයි කියලා. එතකොට අමුතුවෙන් Tamanට හානියක් කරන්න ඕන නැහැ. අර දැන් ක්‍රෝධය කියන එක මතුවෙන්නේ Taman අකමැති දේවල් සිද්ධ වෙනකොට පමණයි. නමුත් වෛරය කියන සත්‍යයට ඒක సంతානය තුල මුල් බැස ගත්තහම අකමැති දෙයක් සිද්ධ වෙන්නට ඕනේ. ඒ සිදු කරපු පුද්ගලයා ගැන දැනෙනකොට, ඇහෙනකොට, හිතෙනකොට පවා Tamanගේ මනසේ රුස්සන්නේ නැති ගතියක් මතුවෙන්නට පටන් ගන්නවා.
ඒ පුද්ගලයාට සම්බන්ධය දකිනකොටත් තමන්ගේ මනසේ නුරුස්නා ගතිය මතුවෙනවා. ඒ පුද්ගලයාට සම්බන්ධ ද්‍රව්‍ය, ඉඩකඩම්, ගේදොර මේ සෑම දෙයක්ම අවිඥානක සවිඥානක කවරක් හෝ ඒ පුද්ගලයාට සම්බන්ධයි කියලා දැනෙනකොට ඇහෙනකොටම තමන්ගේ මනසේ රුස්සන්න නැති ගතිය මතුවෙනවා. අර කෝපය කියන එක මතුවලා එන්නේ තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොට පමණයි. නමුත් මේ උපනාහය කියන මත්තමට ඒක බද්ධ වෛරයක් බවට පත් වුනහම ඒ පුද්ගලයා සමග පමණක් නෙමෙයි, ඒ වැරදි ක්‍රියාව සමග පමණක් නෙමෙයි, ඒ පුද්ගලයා හා සම්බන්ධ සමස්ත ක්‍රියාපටිපාටිය ගැනමත්, ඒ පුද්ගලයා හා බැඳී පවතින අවිඥානක සවිඥානක සියල්ල පිළිබඳවත් රුස්සන් නැතුව අපරාධ කරන්නට, පලිගන්නට, රිද්දන්නට යන ස්වභාවයෙන් තමන්ගේ මනස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යම් කාරණයක් යම් පුද්ගලයෙක් සම්බන්ධව වෛරයක් තමන්ගේ సంతානෙහි පහළ වුණොත් ඒ වෛරී චේතනාව නිසා, ඒ උපනාහය නිසා ඒ පුද්ගලයා නිරන්තරයෙන්ම අන් අය සමග විවාද ඇති කරමින්, ගැටුම් ඇති කරමින්, අන් අය හෙලාතලා දමමින් තමන් ඉස්මතු වෙන්නට උත්සාහවත් වෙනවා. එය විවාදවලට තුඩු දෙන, ගැටුම් ඇති කරන කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා වෛරයයි කියන මට්ටමට, බද්ධ වෛරයයි කියන මට්ටමට මේ මනෝභාවය උත්සන්න වුණහම ඒක බැහැර කිරීම ලේසි නෑ. ඒ නිසා කෝපය, ක්‍රෝධය වශයෙන් විටින් විට මතුවෙන අවස්ථාවේම සොයලා බලලා විමසලා ඒ බැහැර කරගන්නට සත්පුරුෂය උත්සාහවත් විය යුතුමයි. ඊළඟට දෙවැනි කාරණය තමයි මක්ඛී හෝති පලාසි, ගුණමකු භාවය සහ එකට එක කරන ස්වභාවය. ගුණමකු භාවය කියලා කියන්නේ අනිකාගේ යම්කිසි ගුණයක් තියනවා, තමන් ඒ ගුණය දන්නවා, හඳුනනවා, හැබැයි හෙලි කරන්නට කැමති නැහැ, මතු කරන්නට කැමති නැහැ, ප්‍රකාශ කරන්නට කැමති නැහැ. වෙන වෙන වැරදි අඩුපාඩු කුණුගොඩවල් අවුස්සලා අරක වහන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට කියනවා ගුණ මකා දමනවායි කියලා. මේක ලෝකයේ පුද්ගල సంతානයන්හි ඇතිවෙන ඉතා බරපතලම පාප ධර්මයක්. හුඟක් වෙලාවට විවාහ ජීවිත අවුල් වියවුල් වෙන්නට මේ කාරණේ බලපානවා. විවාහ වෙන්නට කලින් ඔවුනොවුන් පිළිබඳව ආදරයෙන්, සෙනෙහසින්, ප්‍රියමනාපව කතා කරනවා. තමන්ට අනේකා අත්පත් කර ගැනීමේ අපේක්ෂාව තියෙන තාක්කල් තියෙන වැරදිත් වහනවා. මව්පියන්ට කියන්නේ, සහෝදරයින්ට කියන්නේ, ඥාතීන්ට කියන්නේ, ඒව කාටවත් කියන්නේ, ඔක්කොම වහගෙන තියෙන හොඳ තමයි මතු කර කර කියන්නේ. හැබැයි විවාහ වෙලා ටික කාලයක් යනකොට අර තියෙන හොඳ ටික ටික වැහිලා යනවා, දුර්ගුණ තමයි එකින් එක මතු කරන්නේ. ඊට පස්සේ හොඳ කොච්චර තිබුණත් ඒව කාත් එක්කවත් කියන්න යන්නේ, අර තියෙන අඩුපාඩු, අගුණ, දුර්ගුණම කිය කියා ඒ වයින්ම පුද්ගලයා හෙලාතලා දකින්නට උත්සාහවත් වෙනවා. මේ තත්ත්වයේ ඉස්මතු වුණාට පස්සේ බිරිඳට සැමියාව, සැමියාට බිරිඳව ටිකෙන් ටික අප්‍රසන්න වෙන්නට පටන් ගන්නවා. අර ඔවුනොවුන් කෙරෙහි තියෙන ආදරය, සෙනෙහස, අන්‍යෝන්‍ය ගරුත්වය, විශ්වාසය වෙනුවට එකිනෙකා පිළිබඳව පලිගන්නට, රිද්දන්නට, අනිකාගේ හිතනරක් කරන්නට, තමන්ටත් අවස්ථාවක් ලැබිච්ච ගමන් ඒකේ වාඩුව ගන්නට, අන්න ඒ වගේ හැඟීම් වලට ස්ත්‍රී පුරුෂයන් පැමිණෙනවා. කාලයක් මේ ස්වභාවයන් උත්සන්න වෙනකොට මොනතරම් ගුණවත්කම් තිබුණා වුණත් ඒ සියල්ල යට කරලා එකිනෙකාට චෝදනා කරන්නට, නිග්‍රහ කරන්නට ඔවුනොවුන් පෙළඹෙනවා. මේ මෑතකදී එක් භාර්යාවක් තමන්ගේ නිවසේ ගැටලු පිළිබඳව කතා කරද්දී අපි සමග කියනවා, හාමුදුරනේ මහත්තයා මට එක එක ಜಾති කියලා චෝදනා කරනකොට මම මහත්තයාට මේ විදිහෙන් දොස් කියනවා. ඒ මම කියන ඒවා ඇත්ත නෙමෙයි කියලා මම දන්නවා. නමුත් රිද්දන්න ඕන නිසා මං කියනවා. ඒ මව්පියෝ ගැන මං කියන ඒවා ඇත්ත නෙමෙයි කියලා මම දන්නවා. නමුත් මම රිදවන්නට ඕන නිසා මං එහෙම කියනවා. දැන් මොකද්ද මෙතන ඇති වෙන්නේ? අර තියෙන ගුණයක් වෙනත් වංචනික කාරණයකින් වහලා දාලා අනිකාට චෝදනා කරලා, නිග්‍රහ කරලා, හිත රිද්දලා පලිගන්නට හැඟීමක් පුද්ගල సంతානයේ තුල අවදි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ಗುಣ මකන ස්වභාවය, ಗುಣ වහන ස්වභාවය, ಗುಣ අවලංගු කරන ස්වභාවය පුද්ගල సంతානයේ මතුවෙනා වූ බරපතල පාප ධර්මයන්. මේ පාප ධර්මයෙන් කෙලෙසෙන පුද්ගලයා අනිකාගේ ගුණය යට කරමින්, දුර්ගුණයම කුණුගොඩම අවස්සමින්, නිරන්තරයෙන් අනුන් හෙලාතලා තමන් හුවා දක්වමින් වාද විවාද ගැටුම් ඇති කරගන්නට පෙළඹෙනවා. ඒ සමගම එකතු වෙලා යන අනිත් කාරණය තමයි පලාසය. පලාසය කියලා කියන්නේ එකට එක කරන ස්වභාවය. ඔහු මට මෙහෙම කළා නම් මම මෙහෙම කරනවා.
මට බැන්නනම් මම ගහනවා. මට ගැහුවනම් මම මරනවා. ඒ මට්ටමට තමන්ගේ මනසෙහි ඉබඳු එකට එක කරන ස්වභාවයක් ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. මේ ස්වභාවය තුළින් කොයිම මොහොතකවත් තමන් දෙවන තැනටපත් වෙන්නට සූදානම් නැහැ. තමන් සමතන ඉන්නට සූදානනුත් නැහැ. හැම තිස්සෙම කතාබහෙන් හරි ප්‍රකාශනෙන් හරි ක්‍රියාවෙන් හරි හැසිරීමෙන් හරි අනේකා යත කරලා තමන් ඉස්මතු වෙන්නට හදන ස්වභාවයක් මිනිසුන් තුළ මතුවෙනවා. මේ ස්වභාවය නිවසක් තුල ඇති වුණොත් බිරිඳ පරයා සැමියා නැගී සිටින්න, සැමියා පරයා බිරිඳ නැගී සිටින්නට, මව්පියන් පරයා දරුවන් නැගී සිටින්නට, දරුවන් පරයා මව්පියන් නැගී සිටින්නට ඔවුනොවුන් උත්සාහවත් වෙනවා. සමාජයේ යම්කිසි ආයතනයක මේ තත්ත්වේ මතුවුනොත් එකිනෙකා පරයා අනේකා නැගී සිටින්නට වගේම තමන්ට කළ කී දේට වඩා යමක් කරලා ඒ තනත්තාට රිද්දන්නට ඔවුනොවුන් නිරන්තරයෙන් මාන බලමින් කටයුතු කරනවා. එනිසා එබඳු ස්වභාවයෙන් යම් පුද්ගල సంతානයක් කෙලසුනොත් එතෙන් පටන් අනෙකගේ හොඳ නෙමෙයි දකින්නේ, දුර්ගුණයමයි හොයන්නේ, අඩුපාඩුවමයි හොයන්නේ, පලිගන්නට රිද්දන්නට අවස්ථාවක් ලැබෙනකන් සිදුරක් හොයමින් බලා ඉන්නවා ඇරෙන්නට. මනුෂ්‍යකම් කියන ඒවා, සත්පුරුෂකම් කියන ඒවා, ගුණධම් කියන ඒවා, සදාචාර සම්පන්න බව කියන ඒවා, සත්‍යවාදී බව කියන ඒවා, මේවා සියල්ලක්ම సంతානෙන් බැහැර වෙලා යනවා. බහැර ගිහිල්ලා මහත් වූ අසත්පුරුෂ පාපතර ස්වභාවයකට තමන්ගේ సంతානෙපත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එකට එක කරන ස්වභාවය සහ මේ ගුණ මකන ස්වභාවය යම් సంతානයක පහළ වුණොත් එබඳු මිනිසුන්ට පරිහානියක්මයි සිද්ධ වෙන්නේ. එබඳු අය නිසා සමාජයේ වාද විවාද ගැටුම් ආරවුල්මයි හටගන්නේ. සත්පුරුෂෝ මේ පිළිබඳව සැලකිලිමත්ව තමන්ගේ సంతානේ ගුණමකුභාවය සහ පලාසය ඇතිවෙන්නට නොදී නුවණින් කල්පනා කරලා මනසින් එය බැහැර කරගෙන මේ විවාදවලට තුඩු දෙන විවාද මූලක ධර්මය දුරු කර යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ඉස්සුකී හෝති මච්චරි, ඊර්ෂ්‍යාව සහ මසුරුකම. ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ අනෙකාගේ අභිවෘද්ධිය දරන්නට බැරිකම. මේක මුදිතාවට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය. ඒ කියන්නේ අනෙකා ධනයෙන් ඉහළට යනවා නම්, බලයෙන් ඉහළට යනවා නම්, යාන වාහන, ගේදොර, ඉඩකඩම්, රැකී රක්ෂා, ව්‍යාපාර, රූප සම්පත්තිය, පිරිවර, මේ කුමකින් හරි ඉහළට වැඩෙනකොට අපිට නිකන් අමාරු ගතියක් මනසට දැනෙනවා. නිකන් මනසට කටුවන් ඉන්නා වගේ ගතිය, පොඩි දාහයක්, නිකන් රුස්සන් නැති ගතියක්, නිින්දයන් නැති ගතියක්, එහෙම එකක් එනවා. අන්නේ එන ගතිය තමයි ඒ අනිකාගේ සැපයට ඔරොත්තු නොදෙන ගතිය, රුස්සන් නැති ගතිය තමයි මේ ඊර්ෂ්‍යාවයි කියලා හඳුන්වන්නේ. මේක භෞතික සම්පත් පිළිබඳව පමණක් නෙවෙයි පින්නතුනි, සමහර අවස්ථාවලදී අනිකාගේ අධ්‍යාත්මික ගුණවත් භාවයන් පිළිබඳවත් මේ ඊර්ෂ්‍යාව පුද්ගල సంతානේ මතුවෙන්න පුළුවන්. අනිකා සීලයෙන් වැඩෙනවා කියලා පේනවනම්, අනිකා ගුණයෙන් වැඩෙනවා කියලා පේනවනම්, අනිකා සත්පුරුෂකම් වලින් වැඩෙනවා කියලා පේනවනම් ඒකට මොකක් හරි අකුල් හෙලලා හෙලාතලා කතා කරන්නට, අන් අය තුල ඔහු පිළිබඳව ඇති වෙන විශ්වාසය, කීර්තිය, ගෞරවය කෙලසා දමන්නට, අනිකාර ප්‍රතිපත්තියෙන් විනාශ කරන්නට, ඒතනත්තා කොහොම හරි පව්කම් වලට ඇබ්බැහි කරන්නට, නොයෙක් අවස්ථාවලදී අවඥා කරලා අවලාද නගලා ඒතනත්තා පහලට ඇදලා දාන්නට මිනිස්සු උත්සාහවත් වෙන බව සමාජයේ දිහා බලනකොට අපට පේනවා. යම් කෙනෙක් මත්පැන් බිබී ඉඳලා ඒකෙන් වළකින්නට උත්සාහ කළොත් ඒකට උදව් කරනවා වෙනුවට බොහෝ මිනිස්සු උත්සාහ කරන්නේ අවඥා කරලා, දැන් උපාසක මහත්තයානේ, දැන් ඉතින් මෙහෙම කෙනෙක්නේ, ඔහොම කියලා කොහොම හරි අර මනුස්සයව පහලට ඇදලා දාන. යම් කෙනෙක් දවස් දෙකක් සිල් ගත්තොත් ඕකට මොකක් හරි කතන්දරයක් හදලා ඒක වෙනස් කරන්න තමයි බලන්නේ. අනිත් අතට මේ මිනිස්සුම කියනවා මේ සමාජය දැන් බොහොම එන්න එන්න පිරිහිලා යනවා, ගුණධර්ම සෝදාපාලුවට ලක් වෙනවා, මේක නගා හිටවන්නට ඕන, අරහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා අනික් අතට කතා කරනවා. හැබැයි යම් මනුස්සයෙක් ගුණවත් බව, සිල්වත් බව මතු කරන්නට උත්සාහ කරනකොට තමන් ඒකට දෙවෙනි තැනට වැටෙයි කියන බිය නිසා මිනිසුන්ගේ ගුණධම් වඩනවටත් අන් අයට ඊර්ෂ්‍යා කරනවා. ඉතින් භෞතික සම්පත් පිළිබඳව කවර කතාද? ඒ නිසා පුද්ගලයෙක් තුළ ඇතිවෙන භෞතිකෝ හෝ අධ්‍යාත්මිකෝ හෝ ඇතිවෙන මෙබඳු අභිවෘද්ධියක් යම් කිසි කෙනෙක් රුස්සන් නැතිනම් ඒ නුරුස්නා ස්වභාවය තමයි මෙතන ඊර්ෂ්‍යාවයි කියලා හඳුන්වන්නේ.
සමහර වෙලාවට අනේකා තමන් පරයා ඉදිරියට යනකොටත් මේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. තමන්ට පල්ලෙහා ඉන්න කෙනෙක් තමන්ගේ මට්ටමට එනකොටත් මේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ගොඩක් වෙලාවට ඇති වෙන්නේ එහෙම තමයි. තමන්ට වඩා පල්ලෙහා ඉන්න අය තමන්ගේ මට්ටමට එනවා වගේ දකිනකොට දැන් සම වෙයිද? මම ඉහලින් වැජමෙන ගතිය නැති වෙයිද? ඒ තුලින් ඊර්ෂ්‍යාව මතුවෙනවා. ඊළඟට අනේකා තමන් පරයා ටික දුරක් යනකම් මේ ඊර්ෂ්‍යාව තියෙනවා. බොහෝ ඈතට ගියාට පස්සේ ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැයි කියලා දැනුණාට පස්සේ තමයි ඒ මනෝභාවය ස්වභාවිකවම යටපත් වෙන්නේ. එතෙක් පුද්ගලයන් සම්බන්ධව මේ ඊර්ෂ්‍යාව මතුවෙනවා. ඊළඟට එහිම අනිත් පැත්ත තමයි තමන් සතු දේ අනිත් අය පරිහරණය කරනවට රුස්සන් නැති ගති. ඒකට කියනවා මසුරුකමයි කියලා. තමන්ගේ කියන කිසිම දෙයක් තව කෙනෙකුට අල්ලන්නවත් දෙන්නේ නැහැ. පරිහරණය කරන්නට දෙන්නේ නැහැ. ඒ පිළිබඳව තමන් රොස්සන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම පරිහරණය කළයි කියලා කිසිම හානියක් නැහැ, සිද්ධ වෙන අයහපතක් නැහැ. දැන් තම තමන් පෞද්ගලිකව පරිහරණය කරන දත්බුරුසුව, පිඟාන කෝප්පේ වගේ දෙයක් තමන් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා වෙන් කරලා තියාගත්තට වරදක් නැහැ. නමුත් තමන්ට පොදුවේ පරිහරණය කරන්නට පුළුවන් දේවල්, ගෙවල් දොරවල් වල බඩු භාණ්ඩ ආදී ඕන තරම් තියෙනවා. නමුත් එහෙම දෙයක්වත් සමහර කෙනෙක් පාවිච්චි කරනවට කැමැති නැහැ. තමන්ගේ බයිසිකලේ, තමන්ගේ වාහනේ, ඒ වගේම තමන් පරිහරණය කරන පරිගණක යන්ත්‍රේ තව කෙනෙක් අත තියනවටවත් කැමති නැහැ. එතකොට මේ තත්ත්වය සමහර වෙලාවට වටිනා දේවල් සුරක්ෂිත කිරීමේ පදනමේ, හානි වැළැක්වීමේ පදනමේ බුද්ධිමත්ව කරන්නට පුළුවන්. සමහර කෙනෙක් එහෙම බුද්ධිමත් භාවයකින් තොරව මගේව කවුරුවක් අත තියන්න ඕනේ, මගේව කාටවත් මන් දෙන්නේ නැහැ කියන පදනමේ මසුරු මලින් කිලිටි වෙලා පරිහරණය කරන ආකාරය සමහර වෙලාවට සමාජයේ පෙනෙනවා. ඒ නිසා යමක් සංරක්ෂණය කිරීමේ පදනමේ, බොහෝ දිනාට බොහෝ කාලයක් පරිහරණය කරන්න ඉඩ සැලසීමේ පදනමේ, ඒ වගේම වගකීමක් හැටියට යම් යම් කරුණු සුරක්ෂිත කිරීමේ පදනමේ අන්නයෙන් ආරක්ෂා කරලා වෙන් කරලා තියෙනවා නම් ඒක අවශ්‍යතාවයක්. හැබැයි හුදෙක් තමන් සතු දේ, තමන් පරිහරණය කරන දේ අනිකා අල්ලනවට, අතපත ගන්නවට, පාවිච්චි කරනවට තියෙන රොස්සන් නැති ගතිය තමයි මෙතන හඳුන්වන්නේ මසුරුකමයි කියලා. ඒ නිසා ඊර්ෂ්‍යාව අනිකාගේ සම්පත ඉවසන් නැති ගතිය, ඊර්ෂ්‍යාව තමන්ගේ සම්පතින් අන්‍ය ප්‍රයෝජනෙ ගන්නවා දකින්නට කැමති නැති බව මසුරුකම, නීර්ෂ්‍යාව හෝ මසුරුකම යම් సంతානයක මතුවෙනවා නම් එබඳු මිනිසුන් වාද විවාද ගැටුම් ඇති කරගන්නට පෙළඹෙනවා. එබඳු අය නිරන්තරයෙන් අනුන්ට චෝදනා කරන්න, නිග්‍රහ කරන්න, අපහාස උපහාස කරන්න, අනිකා හෙලාතලා දකින්නට උත්සාහවත් වෙනවා. එනිසා මෙබඳු ධර්ම විවාදාපන්නයි. ඒ කරුණු තමන්ගේ මනසෙහි පහළ වෙනවා නම් සත්පුරුෂය නුවණින් මෙනෙහි කොට බැහැර කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි සටෝ හෝති මායාවේ, කපටිකම සහ මායාකාරී බව. කපටිකමයි කියලා කියන්නේ තමන් ළඟ නැති ඒවා පෙන්වන්නට උත්සාහ කරනවා. තමන් බොහෝම සත්ගුණවත් වගේ අනිත් අය ඉදිරියේ පෙනී සිටින්නට උත්සාහ කරනවා. කෛරාටික විදිහට අනේකා රවටලා තමන්ගේ වැඩේ කරගන්නට උත්සාහ කරනවා. උසස් නොවන බඩු භාණ්ඩ ආදී උසස් කියලා විකුණනවා. ඒ වගේම තමන් ළඟ නැති ගුණවත්කම් පුරසාරම් දොඩනවා. ඒ මොනෝ හරි කරලා අනේකා තමන්ගේ වසඟයට අරගෙන අනේකා ලවා තමන්ගේ වැඩ ටික කරවාගෙන තමන් වැජඹෙන්නට, තමන් පවතින්නට උත්සාහවත් වෙනවා. මේක හඳුන්වනවා කපටිකමයි, කෛරාටික බවයි කියලා. ඒකෙම අනික් පැත්ත තමයි මායාවී. මායාවී කියලා කියන්නේ තමන් ළඟ තියෙන දෝෂය, තමන් ළඟ තියෙන දුර්ගුණේ වහගෙන එහෙම මොකවත් නැහැ වගේ පෙනී හිටිනවා. ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ තත්වයෙන් අන් අය ඉදිරියේ පෙනී හිටිනවා. මේකට හොඳම උදාහරණය තමයි ධර්මයේ දැක්වෙන්නේ මිරිඟුව. මායාවට උපමා කරන්නේ මිරිඟුව. මිරිඟුවයි කියලා කියන්නේ තද උණුසුම් අවස්ථාවලදී වැලිකාන්තරවල, තාරපාරවල්වල ඈත බලනකොට මහා සිසිල් ජලයේ පිරිච්ච ජල තටාකයක් වගේ ඈතට පේන්නට ගන්නවා. එතකොට සැබවින් මෙතන තියෙන්නේ අඩිය තියන්නට බැරි තරම් ගිනිගෙන දැවෙන මහා උෂ්ණත්වය. ඒ මහා උණුසුම සිසිල් දියකඳක් වගේ ඈතට බලන අයට පෙනී හිටිනවා. තමන්ගේ තත්ත්වය සම්පූර්ණයෙන් වහලා වෙනම තත්ත්වයකින් පෙනී හිටිනවා. ඒක තමයි මායාවයි කියලා කියන්නේ. එතකොට පුද්ගලයන් තුලත් මේ විදිහට තමන් ළඟ නොයෙකුත් දුර්ගුණ තියෙනවා, තමන් ළඟ නොයෙකුත් පව්කම් තියෙනවා. අන්න ඒ දිලේ ඒ මොකුත් නැති සුදනෙක් වගේ පෙනී හිටිනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ අපි ළඟ නම් මේ දුර්ගුණ තියෙනවා කියලා ලෝකෙට මේවා පෙන්න පෙන්න යන එක නෙමෙයි පින්නතුනේ.
සත්පුරුෂ මනුෂ්‍ය ලැජ්ජ බය ඇතියයි තමන්ගේ අගුණ දුර්ගුණ ලෝකෙට කිය කියා පෙන්න යන්නේ නැහැ. ඒවා රැකගන්නට ඕන, වහගන්නට ඕන කුමක් සඳහාද? ඒවා සකස් කර ගැනීමේ පදනමේ. ඒ නිසා තමන් ළඟ දෝෂයක් තියෙනවා නම්, තමන්ගේ කෙනෙක් ළඟ දෝෂයක් තියෙනවා නම්, ඒවා ලෝකෙට කිය කියා යන්නට ඕන නැහැ. ඒවා වහගන්නට ඕන. මොකටද අපි වහගන්නේ? ඒක දුරු කරගන්නා තෙක්, ඒක තේරුම් අරගෙන වරද හදාගන්නා තෙක්, ඒ සඳහා තමන් ආවරණය කරගෙන ලැජ්ජ බයතුව ජීවත් වෙන ඇරෙන්නට යම් කිසි කෙනෙක් ඒ වරද හදා ගැනීමේ කිසිම අපේක්ෂාවකින් තොරව අන් අය රවටලා තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමේ අපේක්ෂාවෙන් දුර්ගුණේ වහලා ඉතා සත්ගුණවත් පුද්ගලයෙක් වගේ පෙනී සිටිනවා නම් ඒක තමයි මායාකාරී බවයි කියලා හඳුන්වන්නේ. මේ කපටිකම සහ මායාකාරී බව වාද විවාද ගැටුම් ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා සත්පුරුෂය මේවා නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන බැහැර කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟ පස්වෙනි කාරණේ තමයි පාපිච්චෝ හෝති මිච්ඡාදිට්ඨි, පාපකාරී අදහස් සහ වැරදි දෘෂ්ටිවල එල්බගෙන සිටීම. පව්කාර අදහස් කියලා කියන්නේ සතුන් මරන්නට, සොරකම් කරන්නට, කාමයේහි වරදවා හැසිරෙන්නට, බොරු කියන්නට, මත්පැන් බොන්නට, අනුන්ට රිද්දන්නට, පලිගන්නට, අනුන් හෙලාතලා සිතන්නට, කතා කරන්නට, ක්‍රියාත්මක වෙන්නට, අනුන්ට වින කරන්නට, මේ විදිහට ලෝකයට නපුර කිරීමේ පෞකාරී අදහස්. එබඳු අදහස් යම්කිසි පුද්ගලයෙක් තුළ තියෙනවා නම් ඒ පුද්ගලයන්ගෙන් මේ සමාජයේ කාටවත් යහපතක් නෙමෙයි වෙන්නේ. මුලින්ම වචනයෙන් ගැටෙනවා, ඊට පස්සේ ක්‍රියාවෙන් ගැටෙනවා, අනුන්ගෙන් පිළිගන්නට උත්සාහ කරනවා, වාද විවාද ගැටුම් නිර්මාණය වෙන්නට එම හේතුවක් වෙනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටියයි කියලා කියන්නේ වැරදි තීරණ වලට එළඹීම. මෙතන මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ තෙරුවන් සරණ යන්න නැතුව වෙනත් සරණක් බලාපොරොත්තු වෙනවා කියන එක විතරක් නෙමෙයි. තෙරුවන් සරණ ගිය අය අතරත් විවිධ මිත්‍යා දෘෂ්ටීන් තියෙන්නට පුළුවන්. බුදුහාමුදුරුව පිළිගන්නවා, ධර්මයේ පිළිගන්නවා, සංඝරත්නය පිළිගන්නවා. නමුත් නොයෙක් කාරණා පිළිබඳව වැරදි මතවාදවල එල්බගෙන සිටිනවා. අර අපි මුලින්ම සඳහන් කළා වගේ මස් මාළු කෑම පිළිබඳව, නිවන් දැකීම පිළිබඳව, බණ දහම් පිළිබඳව, ගුණ දහම් පිළිබඳව, භාවනාව පිළිබඳව, නොයෙක් කාරණා පිළිබඳව තමන් වැරදි විදිහට අර්ථ විග්‍රහ කරගෙන යම් යම් දෘෂ්ටීන්ට එළඹිලා තියෙනවා. ඒ දෘෂ්ටියම දැඩිව අරගෙන ඒකෙම එල්ලිලා අන් අයට වාද විවාද ඇති කරනවා, අන් අය සමග ගැටුම් නිර්මාණය කරනවා. ලෝකේ පැහැදිලිව කාටත් පේන දේවල් බැහැර කරලා ප්‍රතික්ෂේප කරලා තමන් වෙනම මතවාද නිර්මාණය කරගන්නවා. දැන් අද ලංකාවේ එහෙම ඒවා ඕන තරම් තියෙනවා. අතනයි බුදුහාමුදුරුව පහළ වුණේ, මෙතනයි බුදුහාමුදුරුව පහළ වුණේ, මෙතන තමයි හැබෑ දහම තියෙන්නේ, අතන තමයි නිවන් අවබෝධ කරලා තියෙන්නේ. මේ විදිහට වැරදි දෘෂ්ටීන්ට එළඹිලා එයම සනාථ කරමින් තමන් වටා පිරිස් බලයක් ගොඩනගන්නට වෙහෙස මහන්සි වෙනවා. එතකොට මෙහෙම වෙනකොට එවඳු මිනිසුන් අතර පිල්පෙදීම් ඇති වෙනවා, වාද විවාද ගැටුම් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ පාපකාරී අදහස් සහ වැරදි දෘෂ්ටීන් තමන්ගේ సంతානෙහි පහළ නොවෙන්නට සත්පුරුෂයෝ වග බලා ගත යුතුයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරා. හයවෙනි කාරණේ අපි මුලින්ම පැහැදිලි කළා, සම්දිච්ච පරමාසී හෝති ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගේ. ස්වමතයම හරි වුණත් වැරදි වුණත් ඒකම දැඩිව අල්ලගෙන ඒකම එල්ලිලා ඒකම හරි කියලා තර්ක විතර්ක වාද විවාද කරන්නට පෙළඹෙන ස්වභාවය. මෙන්න මේ කරුණු හය යුගල වශයෙන් 12ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මේ කරුණු වලින් එක් කාරණයක් හෝ යම් ස්ත්‍රියකගේ, යම් පුරුෂයෙකුගේ, යම් ගිහියෙකුගේ, යම් පැවිද්දෙකුගේ సంతානේ පහළ වෙලා වැඩුණොත් ඒ පුද්ගලයාගේ චිත්ත సంతානේ ගුණධම් වලින් පිරිහෙනවා. අනුන් කෙරෙහි, වැඩිහිටියන් කෙරෙහි, ගුණවතුන් කෙරෙහි තියෙන ගුණගරුක භාවය ඔහුගේ సంతානෙන් ගිලිහිලා යනවා. අන් අය සමග සමාජ සම්පන්නව ජීවත් වෙන්නට පුළුවන් ඉඩකඩ ඇහිරිලා යනවා. සත්පුරුෂකම්, මනුෂ්‍යකම් ගිලිහිලා ගිහිල්ලා නිරන්තරයෙන් ඔරුණොන් සමග වාද විවාද කරමින් ගැටුම් ඇති කරගෙන අනුන් හෙලා තලා දකලා තමන් නැගී සිටීමට, අනුන් පරයා තමන් හුවා දැක්වීමට එයයි පෙළවෙනවා. මේ වාද විවාද ඇතිවීමේ මූල කාරණායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එනිසා මේ කරුණ පිළිබඳව නුවණින් කල්පනා කරලා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ సంతානය තුළ දෛනික ජීවිතයේ මෙබඳු මනෝභාවයන් ඇතිවෙනවාද නැද්ද කියලා විචාර බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්නටත්,
එසේ ඇතිවෙන බව දැනුනොත් පත්වේක්ෂා නුවණින් ඒවා පරීක්ෂා කරලා හේතුව හඳුනාගෙන තමන්ගේ సంతානේ වැඩෙන්නට නොදී බැහැර කරගන්නටත් සියලු දෙනාම උත්සාහ කරන හැටියට මෙත් සිතින් සිහිපත් කරනවා. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ඇති කරගත් ධර්ම අවබෝධය ඒ සඳහා හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණේ කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. මේ පින්කමෙහි දායකත්වයේ දරන පින්නතුන්ටත් ආශිර්වාද කරන සෙත් ප්‍රාර්ථනා කරන සැමටත් පින් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙන ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් අප හැම දිනාටමත් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු. අද ධර්මානුශාසනාව අප කෙරේ අනුකම්පා පෙරදරිව පවත්වනු ලැබුවේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ. සුවහසක් පුහුදුන් සිත්සතන් අමා සදහම් ඔසුවෙන් සුවපත් කරමින් මේ කරනු ලබන උතුම් මෙහෙවරම දේශකයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම පාරමී බවට පත් වේවායි අප සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.